අයිබුවන්, සාහිත්‍ය, සිනමාව, නාට්‍ය, ලේඛන කලාව මේ හැම දෙයකම භාවිතාව ඇතුළේ විවිධ තැන්වල තමන්ගේ නිර්මාණ කටයුතු නිර්මාණ දායකත්වයන් දක්වමින් ලංකාවේ වගේම ලෝකෙත් බොහෝ තැන් ස්පර්ශ කරමින් විවිධ ශානරයන් තුළ විවිධ නිර්මාණ කටයුතු කරන ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක් සමග අප දි ආර්ට් ෆ්ලෝ මේ සංවාදය ඇති කරගන්න හැමදාම උත්සාහ කරනවා. ලංකාවේ වගේම ලෝකෙත් විවිධ කලා මාධ්‍යයේ විවිධ තැන්වලට වඩාත් සියුම්ව තම නිර්මාණ දායකත්වය දක්වමින් බොහෝ වෙලාවට ප්‍රේක්ෂක, පාඨක, එහෙමත් නැත්නම් ශ්‍රාවක මේ ඕනෑම ජන සමාජයක් සියුම්ව ස්පර්ශ කරන්නට, ඒ අයගේ සියුම් වින්දන පරාසයන්ට ආමන්ත්‍රණය කරන්නට, එහෙමත් නැත්නම් ඒ අය තුළ ගැඹුරු රසිකත්වයක් නිර්මාණය කරන්නට මේ හැම නිර්මාණකරුවෙක්ම අඩු වැඩි වශයෙන් අද වෙනකොට අප්‍රමාණ දායකත්වයක් දක්වලා තියෙනවා. අපි අදත් ది ආර්ට් ෆ්ලෝ අපේ කතාබහට ආරාධනා කළා ලංකාවේ විවිධ ලේඛන කලාවන්හි බොහෝ අධ්‍යක්ෂීන් සමග බොහෝ නිර්මාණ කටයුතු කරමින් ඉන්න, ඒ වගේම ඔහුගේ ආරම්භක නිර්මාණයන් කවිය වුණත් කවියෙන් අද වෙනකොට එහෙම දකින්නට නැති වුණත් කෙටි කතාවෙන් ආරම්භ වෙලා නවකතාව ඇතුලේ බොහෝ අත්හදා බැලීම් සහිත නිර්මාණ ගණනාවක් අපිට දායාද කරමින් ඉන්න ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ මහත්මයාට අපි ආරාධනා කළා. අයිබුවන්. අයිබුවන්. අපි ది ආර්ට් ෆ්ලෝ කතාබහ මේ අපි ඔබට මතකයි හිතවතුනි පහුගිය සති දෙකම පහුගිය වැඩසටහන් දෙකම අපි නිර්මාණය කරගත්ත කලා මාධ්‍යන්ගේ විවිධ තැන්වල නිර්මාණ දායකත්වයන් දක්වමින් ඉන්න ප්‍රාමාණික විද්වතුන් ප්‍රාමාණිකයන් කිහිප දෙනෙක් සමග අපි අද කීර්ති වැලිසරගේ මහත්මයාව සම්බන්ධ කරගන්නේ ලංකාවේ වගේම ලෝකෙත් ඒ වගේම ලංකාවේ සම්මාන උළෙල සහ මේ මොහොතේ අපි කටයුතු කරමින් ඉන්න මේ සමාජ ආර්ථික දේශපාලනික වටපිටාවට ඔහු නිර්මාණකරුවෙක් විදිහට දක්වන දායකත්වය පිළිබඳව සහ ඒ වටපිටාව ඔහුගේ භාවිතාව පිළිබඳව වඩාත් හොඳ වගේම ඔබත් එක්ක කරන ගනුදෙනු ඇතුළේ කරන කතාබහක් නිර්මාණය කරගන්න. මම නිවැරදි නම් ඇතුල්කෝට්ටේ ගමේ ඔහු උත්පත්ති ලාභය ලබන්නේ. ඉන් පස්සේ කෙටි කාලයක් ඇතුළත ඔහුට සිද්ධ වෙනවා මාළඹේ පොතු අරාව ප්‍රදේශයට තමන්ගේ පදිංචිය වෙනස් කරන්න. ඔහු මෙහෙම අපිට ලේඛකයෙක් විදිහට හමු වුණාට ඔහු භූගෝල විද්‍යාව සම්බන්ධ ගුරුවරයෙක්. ඒ විතරක් නෙවෙයි සහෝදර සහෝදරියන්ගේ විශාල ප්‍රමාණයක් ඉඳපු පවුලක සහෝදරයෝ 5 දෙනෙක් සහෝදරියන් දෙන්නෙක් ඉඳපු පවුලක ඔහු බාලයා, එහෙමත් නැත්නම් බඩපිසා. මේ පරිසරයත් එක්ක ඔහු ටිකක් දෙපාරක් හිතනවා ඔහුගේ ආරම්භක ලේඛන කාර්යය සිද්ධ වෙන්නේ ඔහු ගුරු භූමිකාවේ ඉන්න කාලෙදී. ඔහු මුලින්ම ලියන්නේ කවිය. හැබැයි අද වෙනකන් කීර්ති වැලිසරගේ නමින් එහෙම මතකයේ තියෙන කවියක් අපිට දැනෙන්නට නැති වුණත් ඔහු කෙටි කතාවක් මුලින්ම පාඨකයන් හමුවට අරගෙන එනවා. ඒ 1994 ඔහුගේ මුල්ම කෘතිය විදිහට ප්‍රකාශනය වෙන ගස් කට්ටිය කෘතිය. ඒ කෘතියත් මේ කීර්ති වැලිසරගේ නම් නිර්මාණකරුවා අපිට අරන් ඉන්නේ ඔහුගේ කැමැත්තකට නෙමෙයි. ඔහුගේ වටපිටාවේ ඉඳපු ඔහුගේ මිත්‍ර පරිෂදයේ ඉඳපු ඉතාම බරපතල ඉල්ලීමකට ප්‍රතිචාරයක් විදිහට. ඔහුගෙන් ඇහුවාම ඇයි මේ කෘතියක් විදිහට මේ දේවල් ප්‍රකාශයටපත් නොකළ කියලා. ඔහු මේ කෘතියක් විදිහට ප්‍රකාශයටපත් කරන්න ඔහු ලියපු දේවල් සුදුසුද නැද්ද කියලා බලමින් ඉඳපු කාලයක් තිබුණා. මම කැමති කීර්ති වැලිසරගේ නම් නිර්මාණකරුවව හඳුනගන්න එතනින්. ඔබේ තාත්තා මුද්‍රණ ශිල්පියෙක්. මම කැමති නිර්මාණකරුවා බිහි වෙන්නේ තාත්තගේ මුද්‍රණ ශිල්පයේ බලපෑමෙන්ද කියලා මුලින් දැනගන්න. ඇත්තෙන්ම ඔබ මතු කරන කවිශේ පියා පිළිබඳ අදහස, ඒ කතාව ඇත්තෙන්ම දරුවෙකුට බලපාන ප්‍රධානම දෙදෙනෙක් මේ මව සහ පියා. මේ මට ඇත්තෙම කියනනම් මව වගේම පියා මගේ පවුලේ සෙසු සමාජිකය බැලුවොතින් පොඩක් වෙනස් වෙලා කියවුනේ සහෝදරයෝ දෙන්නෙක් සහ සහෝදරයන් 5 දෙනෙක්. මම බාලම
සහෝදරයා. එතකොට විශාල කරුණාවක් දයාවක් ඒ හැමෝගෙම මට ලැබුණා. මවගේ වගේම පියාගේ. මම හිතන මගේ ළමා කාලය ගත වුණේම ඉතාම මේ ආදරය කරුණාව සහ රැකවරණය මගේ මව පියා වගේම සෙසු සහෝදර සහෝදරයන්ගේ රැකවරණය. පියා මුද්‍රණ ශිල්පියෙක් වුණේ ලේකෞසායතනෙ ඔහු දීර්ඝ කාලයක් සේව කළේ. එනිසාම ඔහුට හැකියාව තිබුණා එවක පළවෙච්ච බොහෝ පොතපත ගෙදරට රැගෙන ඒමට ගෙදර තබා ගන්න පොත් කබඩ් එකක් තිබුණා මට මතකයි. ලොකු පුස්තකාලයක් නෙමෙයි, නමුත් සැලකිය යුතු පොත් සංඛ්‍යාවක් ඒක තිබුණා. කියවීම ඔහුගේ රාජකාරීන් බැහැර ඔහු යමක් කළා නම් වැඩි වශයෙන් කළේ කියවීම. මගේ පියා මේ ඇබ්බැහිය මට ආවේ කියවන්න ඇබ්බැහිය ආවේ පියාගේ පෙළඹීම නිසා, ඒ ආදර්ශය නිසා වෙන්න පුළුවන්. ඒක මට අදත් සිහිපත් වෙන්නේ. විශාල ලෝකයකට කවුලුවක් මට පාදලා දුන්න අවස්ථාවක් හැටියට. මම මේ ඔහුගේ නිර්මාණකාරයේදී මේ තාත්තගෙන්ද ඔය වැඩේට තල්ලුව හම්බුනේ කියලා අහන්න හේතුව, අද ඔහු ප්‍රවීණ නිර්මාණකරුවෙක්. ප්‍රවීණ නිර්මාණකරුවෙක්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි අඩු වැඩි වශයෙන් දැනගන්නට අවශ්‍යයි. ඔහු අර අපුරු වචනයක් පාවිච්චි කළා, මේ කියවන ඇබ්බැහියක් ඔහු තුළ නිර්මාණය වුණා කියලා තාත්තගේ අර ලැබුණු තල්ලුවත් එක්ක. ඒ ඇබ්බැහිය තමයි තව දුරටත් ටිකක් පස්සට වෙලා ඉඳලා මේ නිර්මාණකාරයන් එළියට ගේන්නේ නැතිව 1994 පළමු ප්‍රකාශනයක් විදිහට එන ගස්කට්ටිය නිර්මාණය වෙන්නේ. දැන් යහළුවන්ගේ ටිකක් බලපෑමත් එක්ක නියෝග වෙන්නේ. හැබැයි ඔබ කියනවනේ මේක මේ ඔබට තිබුණු ප්‍රශ්නය තවදුරටත් මේක පාඨකයන්ට යන සුදුසුද නැද්ද කියලා ඔබ හිතමින් හිටියා. සුදුසුයි කියලා තීරණය කරේ කොහොමද? ඒක නම් ඇත්තෙන්ම ටිකක් අහමු දෙයක්. මේ මම දැන් පාසල් යන කාලේ ටිකක් කියවීම වැඩි කරානේ. සෙසු පාසල් මිතුරන් අතර මම වෙන්නේ නැති වැඩියම කියවුවේ. එනි මම කියවන නිසා මේ සාහිත්‍ය සම්බන්ධ භාෂාව සම්බන්ධ ගුරුවරුත් මාත් එක්ක බොහොම මිත්‍රව හිටියා. ඇතැම් වෙලාවට මගේ මට පොත්පත් ඔවුන්ගෙනුත් ලැබුණා, මගේ ඔවුන්ට පොත්පත් ලැබෙනවා. මෙහෙම සම්බන්ධතාවයක් ඔස්සේ නිර්මාණ කාර්යයේ යෙදෙන්නවට වැඩියෙන් ඉස්සෙල්ලම කළේ පොතපත කියවීම. මට මතකයි ඔලිවර් ට්විස්ට් වගේ පොතක් මම කියෙව්වේ අවුරුදු 12 විතර. ඒ පොත අර දැන් තියෙන සංක්ෂිප්තයක නෙමෙයි, ලොකු පොතක්. ඒක මට අත් දෙකේ දරාගෙන කියවන්න තරම් මේ ශක්තියක් නැති නිසා මම මේ බිම ඒක තියලා දිගා වෙලා තමයි ඔලිවර් ට්විස්ට් කියෙව්වේ. මට ඒක අදටත් මතක් වෙනවා. ඒ නිසාම වෙන්නේ නැති පාසල් කාලේ මගේ රචනා බොහොම මේ රසවත් කියන එක තමයි DM සේරම් කියන ගුරුතුමා මුල්වරට මට කිව්වේ ඔබ හොඳට ලියනවා කියලා. එතකොට ඒ ලියනකොට රචනා පාසලේ පවත්වන යම් යම් රචනා තරඟ කෙටිකතා නිර්මාණ තරඟයක් 1970 පැවැත්වුණා. මට හිතුණා ඒකට කෙටිකතාව ලියන්නේ. ඒ කෙටිකතාව ඒ ප්‍රථම ස්ථානය ලැබුණා. දැන් මට ලොකු මේ හැඟීමක් ඇතිවුණා මට ලියන්න. මම ඇත්තෙම ඇතුළින් තියෙනවා ගොඩක් දේවල්, කතා ගොඩ ගැහෙමින් තිබුණා ඇතුළේ. මං ඒවා මේ ලියන්න පටන් ගත්තා. ඒ කාලේ තිබුණා මිහිර කියලා පුවත්පතක්. අදට මිහිර තියෙනවා. මිහිර පුවත්පතේ කෙටිකතාවක් පළ කරනවා. මම ඉතින් මගේ කෙටිකතාවක් මිහිර පුවත්පතට යවුවාම එක පළ වෙලා තිබුණා. ඊට පස්සේ දිගින් දිගට මම මිහිරට ලියන්න පටන් ගත්තා. වෙනත් ගුවන්විදුලි සංගරාවට, ගුවන්විදුලි යම් යම් වැඩසටහන් වලට ලියන්න පටන් ගත්තා. මේ විදිහට ළමා කාලේ පාසල් යන කාලෙම මම ගොඩක් නිර්මාණ කරා. හැබැයි පසුව මට තේරුණා මෙහෙම නෙමෙයි මේ වැඩේ, මේට වඩා බරපතල වැඩක් මම මේ කරන්නේ. ඒ නිසා මම ලිවීම නැවැත්තුවා. මම විශ්වවිද්‍යාලෙ ඉඳද්දී එකම වතාවක් කවියක් ලියලා
මට වින්දන සම්මානය ලැබුණා. ඊට පස්සේ මං කවි ලිවීමත් මොකද එකත් නැවැත්තුවා. මං හිතන්නේ විශ්වවිද්‍යාලෙන් බැහැර ඊට පස්සේ 87 වගේ වකවානුවක තමයි මම ගුරුවරයෙක් වශයෙන් චන්ද්‍රිකාව ප්‍රදේශී පාසලක උගන්වද්දී නැවත කෙටි කතා ලියන්න පටන් ගත්තා. ඒක හුදෙකලාවත් ඒ කාන්සියත් සමහර විට බලපාන්න ඇති. ඒත් එක්කම අර ඒ වෙන විට කියවපු විවිධ මේ ලේඛකයන්ගේ නිර්මාණ ඔස්සේ ලංකාවේ සමකාලීන අනෙකුත් ලේඛකයන්ගේ නිර්මාණ ඔස්සේ ලැබිච්ච උත්තේජනය වෙන්න පුළුවනි. කොහොම නමුත් මේ ලියපු එකක්වත් මම එකම අවස්ථාවක මගේ මිත්‍රයෝගේ ඉල්ලීම පරිදි මං දිවයිනට එක දවසක කෙටි කතාවක් යවුවා දිවයින පුවත්පතට ඉරිදා සංග්‍රහයට. මට විශ්වාසයක් හැබැයි තිබුණා ඒක පළ කරාවි කියලා. ඒ විදිහටම ඒක දයාසෙන් ගුණසිංහ මහත්මිය දිවෙන්නේ ප්‍රධාන කර්තෘවරය. එතුමා ඒ කෙටි කතාව නිදහස් උදෑසන කියන කෙටි කතාව දිවෙන්නේ පළ කළා. මම හිතන්නේ ඒක පාසල් විසියේ නිර්දේශයටත් අද පාසල් විසියේ නිර්දේශයේ තියෙන උසස් පෙළට නියමිත නිදහස් උදෑසන කෙටි කතාව තමයි. ඊට පස්සේ මගේ කෙටි කතා ආවේ නැහැ. යව්වෙත් නැහැ. කාලයක් ගත වුණා. ඊට පස්සේ මම ලියපු කෙටි කතා විශාල සංඛ්‍යාවක්. ඒවට සමහරක් ඒවට බොහොම නරක ඉරණමක් හම්බුණා. මං නවකතාවකුත් ওই කාලෙම ලිව්වා. ඒ නවකතාවත් විනාශේ වුණා. මම ඒක විනාශ කරා කියලා කියන්න පුළුවන්. මට හිතුණා මේක නවත්තන්න ඕනේ කියලා ලිවීම. කොච්චර ප්‍රශංසා කළත් අර නිදහස් උදෑසන පිට මේ පුවත්පතේ පළ වුණාම මගේ මිතුරන් කිව්වා මොකද්ද මේ කරන්නේ කියලා. ඒත් මම නොසෙලී ප්‍රකාශයටපත් නොකර දැඩි කියවීමක යෙදුණා අවුරුදු ගණනාවක්. අවුරුදු 39 වෙනකල් අවුරුදු 40ට ඔන්න මෙන්න කියලා තියෙදි මගේ පුතත් අවුරුදු 10ක විතර දරුවෙක් වෙනතුරු මම එකම කතාවක්වත් පොතක් හැටියට පළ කරන්න මම කල්පනා කරේ නැහැ. එතෙක් මම අර පරිේශනකාමී ගමනක් තමයි. පස්සේ ප්‍රශ්නයක් මතුවුණා මොකටද මම මේක කරන්නේ? ලියන්නේ ඇයි තවදුරට? ඇයි තවදුරට? ඒ නිසා මම නිශ්ශබ්දව හිටියා. පැත්තකට කළා තිබ්බා. විනාශ වෙච්ච විශාල ප්‍රමාණයක් එහෙම ගියා. කම්පාවකුත් එක්ක ඉන්න. මම දන්න මේ මිත්‍රෙක් මේ බොහොම මගේ කෙටි කතා මටත් හොරෙන් ගෙනහිලා කියවන මිත්‍රෙක් හිටියා. ඔහු බරපතල විදිහට මගේ බිරිඳ ශ්‍රියාන් එක්කලා මේ ගැන සාකච්ඡා කරලා තිබුණා. මේ නිසා අපි කොහොම හරි මේ පුජ්‍යලයා එකඟ කරගෙන මේ පොතක් එකක් කරන්න ඕනේ. එකක් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් මේ හොඳද නරකදවත් කියලා. ඒ නිසා මම කල්පනා කරගෙන හිටියා හොඳයි ඒකටත් එකඟ වෙන්න. කෙටි කතා 10ක් මම ඔහුට දුන්නා. ඔහු තමයි මේ කෙටි කතා 10 ගෙනහිල්ලා ජයතිලක කම්මලවීර කියන එවක කළු සපත්තු ලියලා බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු ලේඛකයෙක් හිටියා. මම අඳුරන්නේ නැහැ. ඔහුට ලැබෙන්න සැලැස්වේ. මට එලියට් පෙදෙසේ විභවී ආයතනයේ කාලේ තිබුණේ. එලියට් පෙදෙසට ගිහිල්ලා ඔහුට මගේ කෙටි කතා 10 දුන්නා. ඔහු කිව්වා බලලා අපි මොකක් හරි කියන්නම් කියලා. මම ගියාට වැඩි දැඩි කලකිරීමකින් ආවසු ආවා. මේ මොකද්ද මං කරපු වැඩේ කියලා. නමුත් ලැබිච්ච ප්‍රතිචාරයේ සාමුලින්ම වෙනස් මම බලාපොරොත්තු වුණාට වඩා ඔබ මේ අපරාධය දිගටම කරන්න එපා කියන එක තමයි ඔහුගෙන් ලැබිච්ච උපදේශය. ඒ අනුව ඒත් මම මුද්‍රණයට දුන්නේ නැහැ. මම ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට මගේ පොත ඉදිරිපත් කළාම ඒගොල්ලෝ ප්‍රකාශන අනුමැතිය දුන්නා ආධාරයත් සමග. ඒකෙන් තමයි ගස්කට්ටිය 94 ප්‍රසිද්ධියට මේ ප්‍රකාශයට පත් වෙන්නේ ගොඩගේ සහෝදරයන්ගේ මේ ප්‍රකාශනයක් හැටියට. මට ඔබ ඔහොම කියනකොට මතක් වෙනවා ජපන් ලේඛක හරුකි මුරකමිව. එහෙමත් නැත්නම් ඔබම මට මතකයි වෙලාවක කිව්වා ඔබගේ ඔබව සසල කරපු කතාවක් තමයි හර්මන් හෙසගේ
සිද්ධාර්ථ නව කතාව වගේ කතාව. මම කැමති කීර්ති වැලිසරගේ මම තවමත් මේ අප හොයාගෙන යන්නේ නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණ කාර්ය පෝෂණය කරගන්න ආකාරය. මම කැමති ඔබ හරුකි මුරකාමිව මට මතක් වුණේ ඔහු වෙලාවක කියනවා මම ලියන කතා සමහර වෙලාවට අවුරුදු දෙක තුන මේ දාලා තියෙනවා ලාච්චුක දාලා තියලා ආයි අවුරුදු දෙක තුනකින් මේ වාරගෙන ඔහු ඉතාම පුංචි කෘති ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ තියෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා සහ මම ඔබෙන් දකිනවා ඒ විවේක බුද්ධිය ඇතුලේ ඔබ වැඩ කරනවා. එහෙම විවේක බුද්ධිය ඇතුලේ වැඩ කරනවා කියන එක අපිට කතා කරන්න වෙන එක හේතුවක් තමයි අද වෙනකොට එහෙමත් නැති සමහරට මාසිකව සමහරට වසරින් වසර කෘති පිට කරන ඕන තරම් තැන් අපිට දකින්න ලැබෙන නිසා. ඔබ දැන් හර්මන් හෙස වගේ කෙනෙක්ගේ කෘති කියවලා සිද්ධාර්ථ වගේ කතාවකින් ඔබ සසල වෙනකොට ඔබේ නිර්මාණ කාර්ය පෝෂණය කරගන්න මොන වගේ මේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ ඒ ජාතික සහ ජාත්‍යන්තර කෘතිවල? ඇත්තෙන්ම දැන් අපේ රටේ ප්‍රමුඛ ලේඛකයෝ ගණනාවක් වික්‍රමසිංහ මහත්මයා, ගුණදාස අමරසේකර, කේ ජයතිලක ආදී ප්‍රමුඛ ලේඛකයෝ ගණනාවක් සෝලා තබපු ශේස්ත්‍රය. දැන් ඒ අයගේ කෘති පරිහරණය කළා. ඇත්තෙම අද තියෙන ප්‍රශ්නයක් තියෙනවා ඒ එයාගේ කෘති හරියට අධ්‍යයනය වෙනවද, එහෙම දෙයක් පවතිනවද කියන කාරණේ. හැබැයි මේ මම ඒ කෘතින් වලට පමණක් සීමා වුණේ මට මතකයි. මම අපේ කලාපය තුළ ඉන්දියානු වගේ ජපාන් යසුනරි කවබත වගේ ලේඛකයන්, ඒ කියන්නේ මුරකාමට කලින් වගේ මොරකාම ඒ කාලේ අපිට පරිවර්තන ඇසුරෙන් ආවේ නැහැ. යසුනරි කවබතගේ පරිවර්තන තිබුණා. ඒ වගේම ඉන්දියාවේ රවීන්ද්‍රනාත් ටාගෝර්, ඒ වගේම තවත් ලේඛකයන් විශාල පිරිසක්, බන්දෝපාධ්‍යාය වගේ අය, ඒ වගේම ඔය මේ තවත් විශාල පිරිසක් අපිට කියවා ගැනීමේ හැකියාව තිබුණා. ඉංග්‍රීසියෙන් කියවන්න කලින් අපි පරිවර්තන කියවීමට තමයි පෙළඹිලා හිටියේ. ඒ වගේම කේජී කරුණාතිලක සහ සිරිල් සි පෙරේරාගේ පරිවර්තන රැසක්, ඩොස්ටොස්කිගේ කෘතීන්, ඒ වගේම කේජී කරුණාතිලකගේ රුසියානු සහ ප්‍රංශ කෙටිකතා පරිවර්තන ඇසුරෙන් අපි මුලින් කියෙව්වා. මම හිතන්නේ මේවේ ආභාසය හුඟක් ලැබුණා මුල් කාලීනව. පසුකාලීනව තමයි අපි ලතින් ඇමරිකානු සහ අවශේෂ මේ දකුණු අප්‍රිකානු වගේ නිර්මාණ කියවන්න පෙළඹුණේ. ඒ වෙනකොට ඒක පරිවර්තනය වෙලා තිබුණා, ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න සිද්ධ වුණේ. එතකොට පසු මේ වෙනකොට නම් මේ බොහෝ නවකතා, කෙටිකතා සංග්‍රහ පරිවර්තනය වෙලා තියෙනවා. චිනුවා ඇචබේ වගේ ලේඛකේ මාකේස්, එතකොට මේ අපේ ඉසබෙල් අයෙන්දේ වගේ, ජේම් කොයිට්සි වගේ ලේඛකයන්ගේ කෘතින් අපිට බොහෝ දුරට අපේ සාහිත්‍යය දැන් විශේෂෙන් චිනුවා ඇචබේ වගේ කෙනෙක් අපිට මේ යටත් විජිතයක් වශයෙන් පැවතිච්ච අප්‍රිකානු රටවල ඒ සන්දර්භය තුළ ඔහු ඉදිරිපත් කරපු නවකතා නෝ ලෝන් ගෑට් ඊස් වගේ ඒවා අපට හරිම කිට්ටුයි. ඒක මේ අපේ සාහිත්‍ය කලාව තුළ එතෙක් භාවිත නොවූ විවිධමානයන්ගෙන් මේ ජීවිතයත්, ඒ ජීවිතයට බලපාන පසුබිමත්, දේශපාලනික කාරණාත් මේ සියල්ල එක්කගෙන කොහොමද අපි නිර්මාණය ඉදිරිපත් කරන්නේ, ඒ නිර්මාණය කොයිතරම් දුරට එක පැත්තකින් රසයත් අනික් පැත්තෙන් අර්ථයත් උද්දීපනය කරන යම් කිසි ආකාරයක අපේ ජීවිතයට ආලෝකය වගේම වින්දනය සපයන එහෙම නිර්මාණයක් බවට පත් කරන්න කොහොමද කියන කාරණය පිළිබඳව ඉතාම මේ නිදර්ශන හැටියට අපිට ගන්න පුළුවන් සාහිත්‍යයක් පැවතුනා. ඒවයින් උකහාගත්ත කරුණු සහ ඒවයින් උකහාගත්ත සාරය, මගින් කරුණු පිවොත් වැරදි, ඒ සාරය යම් ආකාරයකට අපේ වර්තමානයේ මම විතරක් නෙමෙයි අපේ
ලේඛකයන් ලේඛිකාවන් විශාල පිරිසක් කෙරෙහි සාධනීයව බලපාලා තියෙන බව තමයි මගේ අදහස. අද වෙනකොට ඔබ සඳහන් කර මුරකාමි වගේම තවත් ලේඛකයන් විශාල පිරිසක් මේක මේ අපි කිව්වොත් එක බොහොම පළල් ශාස්ත්‍රයක් AI-ගේ දායකත්වය නොමදව ලැබෙමින් තිබෙනවා. ඒ කියන්නේ සතුටුයි. අපි මේ ඔහුගේ නිර්මාණ දිවියට බලපෑම් ඇති කරපු සහ මේ සසල කරන්න පුළුවන් නිර්මාණ කීපයක් එක්ක සහ නිර්මාණකරුවන් අපි ජාතික මට්ටමේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් ඔහු විශේෂයෙන්ම ඔහුගේ නිර්මාණ කාර්යයට ඇති කරපු බලපෑම පිළිබඳව මේ පැහැදිලි කිරීම කරමින් හිටියේ. ඔහු හොඳ තැනකට අපි වරගෙන ආවා කියලා මම විශ්වාස කරනවා. කීර්ති වැලිසර කියනම් නිර්මාණකරුවාගේ නිර්මාණ කාර්යයන් ඔහු අර පියවරෙන් පියවර ආපු ගමනක් නෙමේ. එතකොට ඔහු කවිය ලිව්වට කවිය ප්‍රකාශයට පත් කරන්නේ නැහැ, කෙටි කතාවකින් වැඩේ පටන් ගන්නවා. හැබැයි කෙටි කතා සංග්‍රහත් 6කින් විතර පස්සේ තමයි නවකතාවකට අත තියන්නේ. හැබැයි ඔහුගේ නිර්මාණ කාර්යයන් ඇතුලේ අපි දකිනවා මේ ලේඛන ආකෘතියේ යම් යම් අත්හදා බැලීම් ඔහු කරනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔහුගේ මායා තීර්ථනම් කෘතිය මම කැමතියි මේ වෙලාවේ මේ පොත ඔබට මතක නැත්නම් පෙන්වන්න. මොකද මේ පොතේ මම ඔබට පෙන්වන්නේ මේ මුල් මුද්‍රණයේ කෘතිය. හැබැයි මේ වෙනකොට දැන් මේකේ පිටකවරේ වෙනස් සහ බොහෝ දේවල් වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා අන්තර්ගතය හැරෙන්නට. මෙන්න මේ මායා තීර්ථ කියන කෘතියේ විශේෂයෙන්ම මේ ලක්ෂණය අපි දක්නට ලැබෙන හින්දායි මම ඔබට මේ කෘතිය ගැන විශේෂයෙන් කියන්නේ. ලෝකයේ වගේම ලංකාවේ විවිධ නිර්මාණකරුවෝ තමන්ගේ ලේඛන කාර්යයන්වලදී විවිධ ලේඛන ආකෘති භාවිත කරනවා. කීර්ති වැලිසර්ගේ නිර්මාණකරුවාගේ මේ ආකෘතිය ඇතුළ අපි දකිනවා ඇතැම් වෙලාවකට ඔහු පොදු තේමාවක් ඇතුළේ තමන්ගේ නිර්මාණ කාර්ය කරගෙන යන ගමන් අතුරු කතා තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නැත්නම් ඊට අඩු වැඩි වශයෙන් ඔහු අර පොදු තේමාවට සම්බන්ධ කරනවා. සමහරවිට ඒක කාලත්‍රය තුළ කරන කතා බහක් වෙන්න පුළුවන්, අතීතයේ වර්තමානයේ අනාගතයේ ඇතුළේ. මේ වගේ විවිධ ලේඛන ආකෘති අත්හදා බලනවා අපි දකිනවා. ඒක ඔබෙන් විශේෂයෙන් දකින හින්දායි මම මේ ගැන අහන්නේ. එහෙම දෙයකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ වගේම ඔබට ඒ වගේ දෙයක් කරන්න කොහොමද ඒ පාලම හැදෙන්නේ? ඇත්තම කවිස නවකතාව කියන්නේ පුළුල් වියමන අනිවාර්යයෙන් මහා විශාල කැන්වස් එක. මේකේ මහා ගංගාවක් ගලා යනවා වගේ මේකේ අතු ගංගාත් එනවා මේ මහා චිත්‍රේ. ඒකේ මේ බිම බඩගායන් උරගයින් වගේම අහසේ පියාසර කරන රාජලීනුත් අන්තර්ගතයි. මහා ජීවන පැවැත්මක් ඉතිහාසයක් ඒ වගේම අනාගත ප්‍රක්ෂේපණය අපට එක තැනක දකින්න පුළුවන් නම් ඒක තමයි නවකතාව. ඒක මහා කැන්වස් එකක් කියලා මම කිව්වේ ඒකයි. දැන් නවකතාවක වර්තමාන කතාව බොහෝ වෙලාවට මගේ නවකතාවල ඔබ ওই කියන ආකෘතික ලක්ෂණේ පටන් ගන්නේ දුර්යෝගේ නවකතාවෙන් කියලා මට මතක් වෙන්නේ. ඒ ලක්ෂණය තිබුණා. ඒකේ ප්‍රධාන චරිත අනෝම සහ බන්දුල කියන දෙදෙනාගේ කතාවට පාදක කරුණා ඇතුළු පිරිසගේ ඒ දුර්යෝගේ නවකතාව තුළ අතීතය පරිච්ඡේද ගණනාවගේ ආරම්භ වෙන්නේ ඒ අතීතයෙන්. ඒ අතීතයේ මත පදනම් වන වර්තමානයක් තමයි ඊට පස්සේ අපිට කියවන්න හම්බ වෙන්නේ. ඒත් එක්කම ඒ චරිත පාත්‍රයන් අනාගතයේ මුහුණ දෙන ජීවිතයේ ඊළඟට ප්‍රක්ෂේපණය වෙලා තියෙනවා. දැන් මේ ආකෘතික ලක්ෂණය ම තමයි මගේ නවකතා ගණනාවක එන්නේ. මායා තීර්ථ නවකතාවේ ඊට පස්සේ ආපු කාල සර්ප නවකතාවේ ඒ වගේම රුදුරුන්සුණු නවකතාවේ වගේ නවකතා ගණනාවක මේ ආකෘතිය දකින්න එකකින් යම්කිසි ආලෝකයක් විශේෂ වශයෙන් බලාපොරොත්තු නිර්මාණය කළාම කියලා මට කියන්න බෑ. නිරුත්සාහිකවම ඒ ආකෘතික ලක්ෂණය මගේ නවකතා ගණනාවක ඇවිත් තිබෙන බව තමයි මටම පැහැදිලි වෙන්නේ පසු කාලේ. ඒකින් ලැබිච්ච යම් ආලෝකයක් තිබෙන බවත් පෙනී යනවා.
දැන් මායාතීර්ථ නවකතාව ගත්තොත් ඒක 1960 ගණන්වල ඉඳලා 80 ගණන් දක්වා එන වර්තමාන කතාවකින් සමන්විතයි. අපි දන්නවා 88 89 වගේ ඉතාම නරක භීෂණකාරී වාතාවරණයක් අපේ සමාජයේ කම්පණයටපත් කළා. අපේ තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් කිසිදු හේතුවකින් තොරව විනාශමුඛයට ගියා. ඉතාම ඛේදනීය වකවානු කුමක්ද කියලා මගෙන් ඇහුවොත් ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ තිබිච්ච මම නම් කරන්නේ 88 89 වකවානු. ඒ 88 89 වකවානුව වර්තමානයට ගෙනල්ලා ඊට පාදක වන අතීතය කරා පාඨකයා රැගෙන යාම තමයි පස්වෙනි පරිච්ඡේදයේ ඉඳලා මායාතීර්ථ නවකතාව සිදුවෙන්නේ. ඒ පස්වෙනි පරිච්ඡේදයේ මායාතීර්ථ නවකතාව වෙන්නේ මේ ආචාර්ය බියට්‍රිස් හෙන්දාවිතරණ කියන චරිතය ලියන තවත් කතාවක් හැටියට තමයි මේ නවකතාව එන්නේ. ඒකේ වෙන නමක් තියෙනවා ඒ කතාවට. ඔබට මතක ඇති රුද්‍ර පුරාණේ. රුද්‍ර පුරාණේ කියන්නේ නවකතාවකින් කොටසක්. මේ මායාතීර්ථ නවකතාවේ අන්තර්ගතයේ ඇතුළේ තිබෙනවා තව සුද්‍ර කතාවක්. ඒක සුද්‍ර වෙන්නේ නැහැ, ඒක තමයි මහා කතාව වෙන්නේ. ඒකට අපි කිව්වේ රුද්‍ර පුරාණේ කියලා. ඒක නවකතාවක් ඇතුළේ තවත් කතාවක් ලියනවා. හැබැයි මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. හේතුඵල සම්බන්ධතාවයක් පවතිනවා. ඒ වගේම අනාගත ප්‍රක්ෂේපණයක් පවතිනවා. ජාපාගී ස්වයං ජීවිත හරණයති දිගහැරෙන ඊළඟ කතාව එනවා. ඒතර මේ විදිහ ආකෘතියක් ඔස්සේ තමයි මායාතීර්ථ නවකතාව ලියවෙන්නේ. ඒක ලියවෙන්න විශාල කාල පරිච්ඡේදයක් ගත වුණා. අවුරුදු 5කට අධික කාලයක් මේ නවකතාව විටින් විට ලියමින් නවත්වමින් නැවත ලියමින් කාලය ගත වුණා. දැන් පස්වෙනි පරිච්ඡේදයේ ඉතාම විවාදාපන්න වුණා. සමහර කිව්වා ඒ පරිච්ඡේදය කියවන්න අමාරුයි. ඒ පරිච්ඡේදයේ කම්පණය අදටත් තිබෙනවා. මතක් කරන අවස්ථාවක් පාසා කියලා සමහරු මාත් සමග පෞද්ගලිකවත් ප්‍රකාශ කළා තිබෙනවා. ඇත්ත වශයෙන් මේ කම්පාව මටත් තිබුණා. පස්වෙනි පරිච්ඡේදය ලියා හමාර කරලා මම අවුරුද්දක පමණ කාලයක් නොලියා සිටියා. ඒ නොලියා සිටීමේ අදහස වුණේ නැවත මේ කතාව නොලියන බවටයි. නමුත් කෙසේ නමුත් මට මතකයි මේ පිළිබඳ මාත් එක්ක නිතර සංවාදයේදීච්ච අපේ ප්‍රවීණ කිවිවර ආරිවංශ රණවීරයන් නිතර මතක් කරන්න පටන් ගත්තා මේ නවකතාව අවසන් විය යුතු නේද කියලා. ඒ ඔස්සේ නැවත ඇත්තෙම කියනවනම් අවුරුදු 2කට විතර පසුව තමයි නැවත මේ පොත ප්‍රකාශනය මේ ලියා අවසන් කරලා අවුරුදු 5ක් අවසානයේ තවත් අවුරුදු 1ක් පමණ තියෙන්න ඇරලා තමයි ප්‍රකාශයට පත්වන්නේ මායාතීර්ථ. අදටත් මගේ නවකතා අතර බොහෝ දෙනෙක් කම්පණයට පත් කරපු නවකතාව අංක එකේ නවකතාව මායාතීර්ථ කියන එක තමයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. හොඳයි. ඒ ආකෘතිය සම්බන්ධව අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි ది ආර්ට් ෆ්ලෝ තුලින් කෙටි විරාමයක් අරගෙන අපි එක්මනින් නැවතත් කීර්ති වැලිසරගේ ප්‍රවීණයා සමග හමු වෙනවා. ආර්ට්ෆ්ලෝ කතාබහට අපි විරාමයෙන් පස්සේ එකතු වෙනකොට ඔබ දන්නවා මම අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අද අපි ආරාධනා කරලා මේ කතාබහ ඇති කරගත්තේ ලංකාවේ බොහෝ නිර්මාණ කටයුතු මේ වෙනකොටත් බොහෝ අත්හදා බැලීම් සමග කරමින් ඉන්න ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ මහත්මයා සමගයි අපි කතා කරමින් හිටියේ. මේ කතාවක නැත්තම් නිර්මාණයක ආකෘතිකමය පක්ෂය කොයිතරම් නිර්මාණයකට වැදගත්ද කියන කාරණේ අපි කතා කරමින් හිටියේ, විශේෂයෙන්ම ඔබේ නිර්මාණත් එක්ක.
අපි දකිනවා 2013 ස්වර්ණ පුස්තක සම්මානය ගත්ත ඔබේ කාලසර්ප කෘතිය, ඒ වගේම ගරුණ මුහුර්තය වගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන් ලබා ගන්න කෘතිය. මේ කෘතිය ඇතුලේ ඔබ අර කියන අත්හදා බැලීම කරනවා, ආකෘතිකමේ අත්හදා බැලීම. මං ස්වර්ණ පුස්තක සම්මානය ගත්ත කාලසර්ප කෘතියෙන් උදාහරණයක් ගත්තොත්, මේ තනි කාන්තාවකගේ හුදකලාව ඔබ මේ යුග බිඳ වැටීම් සිද්ධ වෙන ආකාරයත් එක්ක විවරණය කරනවා. මේ ආකෘතිකමය වෙනස්කම් නැත්තම් මේ ආකෘතිකමය අත්හදා බැලීම් නිර්මාණයකට කොච්චර වැදගත්ද? ඇත්තම ඒක වැදගත්. මොකද හේතුව ඒකරේකීය කතාවක් කියන එක අතිශය පාවිච්චි වෙලාම පාඨකයන් වෙහෙස කරවන සුළු රචනා රීතියක්. ඒකරේකීය කතාව, ඒ කියන්නේ මුල මැද අග කතාව මුලින් පටන් ගන්න. දැන් ඊට වඩා පාඨකයාට කිසියම් කම්පනීය අත්දැකීමක් පාඨකයාගේ භාවලෝකය පුළුල් කිරීම සඳහා වන සාහිත්‍යයක මැදිහත් වීමක් කරන්න පුළුවන් නවකතාවක ආකෘතිය. නවකතාව විතරක් නෙමෙයි, කෙටි කතාවක වුණත් ඒ ආකෘතිමය වශයෙන් මේ නවකතේ කතාව ගන්න ආස්ථානය අනු. දැන් අපිට බැලුවොත් පෙනී යනවා පාඨකය හැමතිස්සෙම බලාපොරොත්තු වන්නේ සාහිත්‍ය නිර්මාණයේ අපූර්වත්වය කියන කාරණා. ඒ අපූර්වත්වය ජනිත වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් උපස්තම්භක වන්නේ කෘතියේ ආකෘතිය කියන කාරණේ. මම කියන්නේ මේ අපූර්වත්වය දෙආකාරයි කියලා අපි හඳුනාගත්තොත්, එකක් තමයි එහි වන ආකෘතිමය නැත්තම් ව්‍යුහාත්මක අපූර්වත්වය. ඒ කියන්නේ කලින් කියූ හැටියෙන්ම නොවේ කියවෙන්නේ, අලුත් ආකාරයකට කියවෙනවා. ඒ අලුත් ආකාරයේ අපූර්වත්වය, ඒ අපූර්වයට පාඨකයා බැඳෙනවා. හැබැයි ඒ අපූර්ව විය යුත්තේ, අපූර්වත්වය තිබිය යුත්තේ ඒ ආකෘතිය පමණක් කියලා අපි හිතනවා නම් එතන ලොකු වරදක් තිබෙනවා. අපූර්වත්වය එන්න ඕනේ ඒ ව්‍යුහාත්මක ආකෘතිමය අපූර්වත්වයත් එක්ක බද්ධ වෙච්ච කතිකාමය, දෘෂ්ටිවාදාත්මක කතිකාමය අපූර්වත්වයකුත් එනවනම් විතරයි මේ දෙක මේ තුලණය වෙලා තිබෙනවනම් තමයි විශිෂ්ට නිර්මාණයකට මඟ පෑදෙන්නේ. එතකොට අපි සරලව කිව්වෝ කියන හැටි විතරක් වැදගත් කියලා අපි හිතනවා නම් එතන තියෙන්නේ අර්ධ සත්‍ය. මං කියන්නේ කියන හැටියෙන් විතරක් අපූර්වත්වයක් ජනිත කරලා ඒකෙන් වින්දනයක් ලබන්න බෑ කියලා. පුළුවනි. හැබැයි කියන දෙය වැදගත්. කියන හැටි වගේම කියන දෙයක් අතිශය වැදගත්. එතකොට මේ දෙකම කෙසේද අපේ වර්තමානය, නවකතාව කියන්නේ සමකාලීන සමාජ ඉතිහාසය කියලා විචාරක හඳුන්වනවා. නවකතාව කියන්නේ. ඒකට සමකාලීන සමාජ ඉතිහාසය නිර්මාණය වෙන්නේ ඊට පසුබිම් වෙන අතීතය මත බොහෝ වෙලාවට. ඒත් එක්කම ඒ සමකාලීන සමාජ විඥානය ඔස්සේ ගොඩනැගෙන අනාගත ප්‍රක්ෂේපණය අපට අපේ ජීවිතයට, අපේ ගැඹුරින් අපේ ජීවිතය, අපේ ජීවත් වෙන මේ සමාජය, අපේ සියල්ල හඳුනා ගැනීම සඳහා වැදගත් වෙනවා. ඒ නිසා මම කියන්නේ ආකෘතිය ආකෘතික වාදීන් වෙන්නේ නැතු, ඒ වගේම කතිකාවට සියල්ල යට කරන්නේ නැතු, ඒ දෙකම සමබරව පවත්වාගෙන යන්න පුළුවන්, තුලනාත්මකව පවත්වාගෙන යන්න පුළුවන් වියමනක් අපි තෝරා ගන්න, වියමනක් තෝරා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා නම් පාඨකයාගෙන් පැත්තෙන් අර අපූර්වය අත්විඳීමේ අපේක්ෂාවට දෙන සානුබලයක් එක පැත්තකින්, අනික අපේ ජීන් ඇයි අපි සාහිත්‍ය භාවිත කරන්නේ? අපේ සාහිත්‍ය භාවිතයේ තියෙන ප්‍රධාන කාරණය අපි වින්දනයක් ලබන්න ඕනේ. හැබැයි ඒක අර්ථාන්විත වෙන්න ඕනේ. අර්ථාන්විත නොවන වින්දනයක් අපට ලබා දෙන්නේ කුමක්ද? ඒ නිසා සාහිත්‍ය සමාජයේ බලාපොරොත්තු වෙන බව ලේඛකයෙක් හැටියට අපට
සංකල්පයක් හැටියට අපි වින්දනය වගේම අර්ථාන්විත ජීවිත අවබෝධයකුත් අපට එකනේ අර කිව්වේ මේ සාහිත්‍ය කවිය රසයෙන් ආරම්භ වෙලා වින්දනයෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් කෙළවර වෙනවා. පෙරදිග විතරන්නේ මේ ආනන්දයෙන් ආරම්භ වෙලා ප්‍රඥාව. ඒක අපරදිගත් රොබර්ට් ෆ්‍රොස්ට් වගේ ඒකම ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඒකට නතු වෙන්න කියනවා නෙමෙයි මම. හැබැයි එහි තියෙන බර සැහැල්ලුවටම ගන්න හොඳයි. එතකොට යම් ආකාරයක අපේ නිර්මාණයක නව්‍ය ආකෘතියක් වගේම ඒ ආකෘතියට අයත් වෙනවා විශේෂයෙන් කතාවේ රීතිය, ඒ වගේම භාෂාව, ඒ සියල්ල අන්තර්ගතයි ආකෘතියට. එතකොට අපිට භාෂාවෙන් මවන්න පුළුවන් මහා වික්‍රමයක් නෙමේ සාහිත්‍ය කියන්නේ. එතකොට ඒ භාෂාවික්මක වික්‍රමයට අපි පමණක් ලඟුනොයි අපි ඒ අර්ථ සම්පන්න දායකත්වය අපේ පාඨකයා වෙත ළඟා කරන්න පුළුවන් නම් පාඨකයාගේ පුළුල් දැක්ම උදෙසා ලෝකේ අවබෝධ කර ගැනීම ලෝකයේ කොහොමද ඔහු සංවේදනය කරන්නේ ලෝකේ. එතකොට පුජ්‍යලයක් හැටියට සමාජ ජීවියෙක් හැටියට මේ අපේ සමාජය තුළ ඔහුගේ ජීවිතය ඔහුගේ ජීවිතයේ සමස්තයත් එක්ක කොහොමද බද්ධ වෙන්නේ මේ සියල්ල සාහිත්‍ය පඨිතයන් ඔස්සේ තමන් වෙත ළඟා කරගන්න පාඨකයාට අවස්ථාව සලස්සන්න පුළුවන් නම් ඒ නිර්මාණය මම හිතන්නේ කලක් පවතී ඉතාම සාර්වත්‍රිකකින් උත් ප්‍රයෝජනවත් වේ නිර්මාණය වින්දනයට වගේම අවබෝධයට. හොඳයි මේ ඔහු තමන්ගේ නිර්මාණ කාර්යයන් ඇතුලේ ඔහු ලියන කෙටි කතා සංග්‍රහයන් තුළ ඔහු පසුව ටිකක් බරපතල විදිහට නිර්මාණයන්ට තමන්ගේ ජීවිත කාලය වැය කරන නවකතා කාර්ය තුළ ඔහු මේ මොහොතේ පෙනී සිටමින් ඉන්න සමාජ ආර්ථික දේශපාලනික වටපිටාවේ ඔහුගේ මැදිහත්වීම ඔහුගේ නිර්මාණ තුළින් අපි පිළිබිඹු වෙනවා දකිනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. මොකද ඕනෑම නිර්මාණකරුවෙක්ව ඔහු කරන නිර්මාණය තුළින් පිළිබිඹු වීම සාමාන්‍ය දෙයක්. අපි දකිනවා කීර්තිවලිසර්ගේ නම් මේ ප්‍රවීණ ලේඛකයාවත් එතනින් එහා ගිය සමාජ ක්‍රියාකාරිකයාවත් ඇතැම් සමාජමය නැගටීම් වලදී ප්‍රපංචයන් වලදී ඔහු කරන මැදිහත්වීමත් ඔහුගේ මේ නිර්මාණය ඇතුළේ මනාව පිළිබිඹෙනවා. මම ඔබට ඒක උදාහරණයක් මතක් කරොත් ඔහුගේ 2013 ස්වර්ණ පුස්තක සම්මානය දිනන විශිෂ්ටතම නවකතාව වන කාලසර්ප කෘතියේම මෙන්න මෙහෙම පොඩි සඳහනක් ඔහු එකතු කරනවා. මහ පොළොවේහි ඒකේ සාරේ උරුමේ ඒ පොළවේ උපදින හැමෝටම නොවේ. මොන ක්‍රමයකින් හරි ඒව අත්පත් කරගත්ත දෙතුන් දෙනෙකුට හිමි වෙන තාක් මිනිස්සුන්ට මිනිස්සු වගේ ජීවත් වෙනවයි කියන එක ලේසි නෑ. රෝග නිධානේ තියෙන්නේ එතන. මේ හොඳටම ඇති මං හිතන්නේ ඔහුගේ මැදිහත්වීම නිර්මාණ තුලින් පිළිබිඹු වෙන ආකාරය අපිට දැක ගන්න. මං කැමති එතනට. ඔව් ඇත්තෙන්ම කවිෂ අපි සමාජයක් හැටියට මේ පහුගිය පකවාණු තුල අත් විඳපු සමාජ යථාර්ථයක් උමත් අර ඔබ දැන් මතු කර දක්වපු කොටසෙත් ඒක තිබෙනවා. අපේ ජීවිතයට මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ වෙච්ච දේ අපට තවම හරියට නිර්ණය කරගන්නවත් බැරි තරමේ බරපතල අර්බුදයක් කරා අපි ගෙනහැල්ලා තියෙනවා. මේ අර්බුදය එකපාරට පැන නැගිච්ච එකකුත් නෙමෙයි. කාලයක් තිස්සේ හෙමින් ගොඩ නැගෙමින් ඉතාමත්ම අපේ සමාජය තුළ හරියට සුලියක් උනාටුවක් ටෝනාඩෝවක් වගේ එකපාරට මතුවෙච්ච දෙයක් කාලයක් තිස්සේ ඇවිල්ලා දැන් මේ පිළිබඳ අපි 1990 ගණන් වල 99 ලියපු දුර්යෝගී ඉඳලාම අපේ සාකච්ඡාව පැවතුණා. හැම නවකතාවකම වගේ මං හිතන්නේ යටත් විජිත වකවානුව නිරූපණය කරපු ගරුඬ මුහුර්තයේ හැරුණු කොට බොහෝ නවකතාවල මේ සමාජීය ප්‍රශ්නේ
මේ සමාජ අපි සමාජයක් හැටියට අත්විඳමින් ඉන්න යථාව පිළිබඳ කරන්න උත්සාහ කළා. දැන් ඔබ හසන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබ මේ වෙනස්කම් උදෙසාවන යම් යම් ව්‍යාපාරවල මම ඉන්නවා අය කියන එක. ඒක මම පිළිගන්නවා. ඒක ඒ පිළිගන්නේ මේ ලූසුන් කියන චීන මහා ලේඛකයා වරක් ප්‍රකාශ කරනවා. පරිවර්තනයක් සිදු වෙන මොහොතක නිෂ්ක්‍රීය නිරීක්ෂකෙක් වශයෙන් පමණක් නොවේ ලේඛකයා කලාකරුවාගේ කාර්යභාරය වෙන්නේ සක්‍රීය මැදිහත් වීමකට. ඒ සක්‍රීය මැදිහත් වීම අත්‍යවශ්‍යයි කියලා මම කල්පනා කරන්නේ. මේ රටේ සමස්ත ජනතාව, අපේ රටේ සමස්ත ජනතාව කිසියම් ආකාරයක පරිවර්තනයක්, නව උත්පතක් අපේ සමාජයට අපේක්ෂාවෙන් ඉන්න මොහොතයි. ඒ මොහොතේ අපට නිහඬව කලාකරුවා නිර්මාණකරණේ පමණක් යෙදෙන්නේ ඔහුට දේශපාලනික, සමාජීය වැඩ කොටසක් නැහැ කියලා යම් කෙනෙක් කල්පනා කරනවා. මෙහිදී වරදවා වටහා නොගත යුතු කාරණයක් තියෙනවා. කලාකෘතිය කිසිසේත්ම ප්‍රචාරක ව්‍යාපෘතියක උපකරණයක් නොවේ කියන කාරණේ. කලාකෘතියේ ඊට අවශ්‍ය කලා නිර්මාණයක ස්වභාවයෙන් වැඩි වර්ධනය වෙන්නටත්, පාඨකයන් හා රසිකයන් අතර ඒ කතිකාමය සම්බන්ධතාවය පවත්වා ගන්න යාමටවත් අර මේ රැඩිකල් පෝස්ටරයක තත්ත්වයට පත්විය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. මගේ එකම නවකතාවක කෙටි කතාවක එබඳු ලක්ෂණ ඇතුළත් වේයයි මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත් පුද්ගලයෙක් හැටියට, පුරවැසියෙක් හැටියට තමන්ගේ සමාජීය වගකීම අමතක කරන්න ලේඛකේ කලාකරුවෙක් වීම නිදහසට කරුණක් නෙවෙයි. ඒ නිසා මම පුද්ගලයෙක්, පුරවැසියෙක් හැටියට අවශේෂ සමාජයේ ජීවත් වෙන අනෙකුත් සහෝදර ජනතාවක් එක්ක අපට මේ ජීවත් වෙන සමාජයේ වඩා යහපත් එකක් බවට පත් කර ගැනීම, ඒ ක්‍රියාමාර්ගයේදී ඔවුන් සමගත්වල් බැඳ ගැනීමට මම කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. කලාව කලාව උදෙසා වගේම කලාව ජනතාව උදෙසා විය යුතුයි කියලා විශ්වාස කරනවා. ඔව්, කල මෙතන අපිරියත් වීමක්. ඔව්, කලාකරුවෙක් හැටියට නොවේ මම පුරවැසියෙක් හැටියට මගේ පැවැත්ම වගේම අනිකාගේ පැවැත්මත්, මගේ නිදහස වගේම අනිකාගේ නිදහසත්, අනිකාගේ අයිතිය, අභිලාෂයන් මේවා තේරුම් ගනිමින් ඒ උදෙසා යමක් වෙනවා නම් එතන මම සිටගත යුතුයි අනිවාර්යෙන්. හැබැයි ඒ එහෙමයි කියලා කලාව ජනතාව සඳහායි, එමනම් කලාව වඩා යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහාම කැප කළ යුතුයි කියන ඒ ධාරාවේ මගේ නිර්මාණ පවතී කියලා මම විශ්වාස කරන්නේ. ඔතන බේරුම් කරගත යුතු කාරණේ කලා නිර්මාණයක් හැටියට ඒ ඒ කෘතිය කොයිතරම් දුරට කලාත්මක නිර්මාණයක් හැටියට පැවති යුතුද කියන කාරණේ. දැන් ඩොක්ටර් සිවාවෝගෝ වගේ නවකතාවක් බැලුවොතින් අපිට එවක පැවති රුසියානු පාලනයට මේ දරුණු ලෙස විවේචනය කළත් ඒ නවකතාව කලාකෘතියක් හැටියට අපට විශිෂ්ට ගණේ කලාකෘතිය. මේ වෙනස අපි තේරුම් ගත යුතුයි. කලාකෘතිය කලාකෘතියක් හැටියට පවතින්නට ඕනි. එහි මං අර කලින් කියපු එහි මේ ඒ කලාකෘතියක් හැටියට නිර්මාණාත්මකව එය ගන්නා ස්ථානයත්, ඒ වගේම එහි වන කතිකාමය ආස්ථානයත් පිළිබඳ කිසි ගැටලුවක් එන්නේ නැහැ. අපිට පැහැදිලි. මං හිතන්නේ මේ ඔබේ මතු කරන කාරණයක් එක්ක කලාකරුවාගේ පෙනී සිටීම නැත්නම් මැදිහත් වීම කොයි ආකාරයෙන්ද ඔබ පෞද්ගලිකව අනුගමනය කරන්නේ සහ පොදුවේ සිදුවිය යුතු ආකාරය ගැන ඔහුගේ අදහසයි ඔහු ප්‍රකාශ කරමින් හිටියේ. මම කැමති අපි තවත් තැනකට ගියොත්, ඔබ ලංකාවේ වගේම ලෝකෙත් සාහිත්‍ය
නැත්තම් මේ කෘති සම්බන්ධව ඇගීම් ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක ලංකාවේ නම් අපි දන්නා ක්‍රමය සම්මාන උළෙලක් කරා. ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය රාජ්‍ය මැදිහත් වීමෙනුත් ඒ වගේම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සම්මාන උළෙලක් විදිහට ඔවුන් පවත්වන රජත පුස්තක සම්මාන උළෙල, ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල වගේ සම්මාන උළෙලත්, ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ පැවතගෙන එන ගොඩගේ වගේ සම්මාන උළෙලකත් අපි දකිනවා. විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධව අද වෙනුවට අලුතෙන් එකතු වන ක්ෂේත්‍රයන් සහ මේ ත්‍රිභාෂාවෙන්ම සිදුවන නිර්මාණ සම්බන්ධව බොහෝ ඇගයීම් සිද්ධ වෙනවා. ඔබත් කාලයක් තිස්සේ මේ ලංකාවේ සිදුවන මේ සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩල සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් ගුඩගේ සම්මාන උළෙල වගේ. ඔබත් සම්මානවලට පාත්‍ර වෙච්ච කෙනෙක් සහ ඔබ විනිශ්චය මණ්ඩල සමාජිකයෙක් විදිහට අපි ලෝකයේ දකින බොහෝ සම්මාන උළෙල, බුකර් සම්මාන උළෙල වෙන්න පුළුවන්, නැත්නම් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලබන වගේ අවස්ථාවන් වලදී වෙන්න පුළුවන්. ඒ සම්මාන උළෙල වලට යම් කෘතියක් සම්මානයට පාත්‍ර විය හැකි කෘතියක් බවට නිර්දේශ කිරීම නැත්නම් නිගමනය කිරීමේ යම් යම් නිර්ණායක තියෙනවා. ඔබ විනිශ්චය මණ්ඩල සමාජිකයෙක් විදිහට සහ ලංකාවේ පොදු නිරීක්ෂකයෙක් ඔබ දකින්නේ මොන වගේ නිර්ණායක දනුගමනය කරන්නේ? ඇත්ත වශයෙන්ම මේ විනිශ්චය සම්බන්ධයෙන් නම් මේ මෑතක අපිට අහන්න ලැබෙනවා, විවිධාකාර මති මතාන්තර අහන්න ලැබෙනවා. ඇත්තෙන්ම විනිශ්චයක් බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් ලංකාවේ උප සඳහන් කරපු බොහෝ සාහිත්‍ය උල්වල ගත්තොතින් විනිශ්චයක් බොහෝ විට මට හිතෙන්නේ මේ මම හිටපු ගොඩගේ සාහිත්‍ය උල්ලේ මුල් වකවානුවේ තමයි මම හිටියේ. රාජ්‍ය සාහිත්‍ය උල්ලෙත් යම් යම් වකවානුවල විනිශ්චය කටයුතු වලට සහභාගී වුණා. එතෙන්දී අපිට මේ අපි ඒකට කොහොමද ඒක කියන්නේ, පුද්ගල බද්ධ කාරණාවක් තමයි විනිශ්චය කියන්නේ. ඒට සහභාගී වෙන ඒ විනිශ්චය. ඒක මෙහෙම කිව්වොත් සාපේක්ෂයි. විනිශ්චයන් බොහෝ වෙලාවට පුද්ගල සාපේක්ෂයි. මම කියන්නේ ඒක මේ ඕනෑම කෙනෙක් පුද්ගල බද්ධව එහෙම සාපේක්ෂතාවයක් ගැන නිර්පේක්ෂ අගයක් ගන්න පුළුවන් තැනකට එන්න මේ සාපේක්ෂ විනිශ්චයෙහිදී පුළුවන්කමක් වෙන්නේ නැහැ කියන එක මේ වෙනත් වචන වලින් කියන්නේ. ඒ කියන්නේ එක් විනිශ්චය මණ්ඩලයක් අපි කියමු වසරක් තුලපත් කරන විනිශ්චය මණ්ඩල ගණනාවක් ගත්තොත් ඒ විනිශ්චය මණ්ඩලවල පෞද්ගලික රුචි අරුචිකම්, ඒ කියන්නේ සාහිත්‍ය ධාරා පිළිබඳ, සාහිත්‍ය විචාර මූලධර්ම පිළිබඳ ඔවුන් දක්වන පෞද්ගලික, එක් එක් පුද්ගලයා දක්වන පෞද්ගලික ආකල්පවල විවිධතා පවතිනවා. ඒ නිසා මේ සාහිත්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ගන්නා තීන්දුව තීරණ වලට පරිබාහිර තීන්දුව තීරණ වෙනත් විනිශ්චය මණ්ඩලයක් විසින් ගන්නට පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක අර සාපේක්ෂාර්ථයක් තියෙන්නේ, ඕනෑ කෘතියකට සාපේක්ෂාර්ථයක් නිසා. මේක අර විද්‍යාත්මක පර්යේෂණයකින් මේ ගණිත ගැටලුවක් විසඳනවා වගේ වැඩක් නොවන නිසා ඒ නිසා නිර්පේක්ෂ නැහැ කියන කාරණේ. හැබැයි කිසියම් විනිශ්චය මණ්ඩලයක සමස්ත අදහස, එහිම සමස්තය කිසියම් පදනමක් ඇතිව ඒවා නිර්වුල්ව ප්‍රකාශ කරමින් ඔවුන් අතර සංවාදයක් ගොඩන අවම වශයෙන් විනිශ්චය අපි දන්නවා ස්වර්ණ පුස්තක සම්මාන වලින් නම් පාදක මණ්ඩලයක් ඉන්නවා, ඊළඟට මධ්‍ය මණ්ඩලයක් ඉන්නවා, උත්තරීතර මණ්ඩලයක් කියලා වර්තමානයේ පාවිච්චි කරන අවසන් මණ්ඩලයක් ඉන්නවා. එතකොට මේ වගේ කිහිප කණ්ඩායමක් අතින් නවකතාවක් වසරේ ලියවිච්ච නවකතා සියල්ල ඇවිත් අවසානයේ ලෝන් ලිස්ට් එකක්, ෂෝට් ලිස්ට් එකක් අවසානයේ මේ එනවා. ෂෝට් ලිස්ට් වෙනවා 5ක් වගේ, 90කට වැඩිය නවකතා සංඛ්‍යාවක් ගිය උළෙලේ තිබුණයි කියලා කියවෙනවා. එතකොට මේ සියල්ල දැන් මුලින් කියවන කණ්ඩායමම නැවතත් කියවන්න අවස්ථාව එන්නේ නැහැ. ඊළඟ කණ්ඩායමට ලැබෙන්නේ ඉතා සීමිත නවකතා කිහිපයක්.
එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ උලෙල තුල යම් ආකාරයක සාහිත්‍ය පිළිබඳ විදග්ධභාවයක් තියෙන විනිශ්චය මණ්ඩලයක් නම් පවතින ඒ පෙරී එන එක මේක මම හිතන්නේ ඔබ අර කලින් සඳහන් කරපු අන්තර්ජාතික උලෙලවලත් මෙබඳු ආකාර සැලැස්මක් තමයි අපිට දැක ගන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. අවසානයේ ඒ කෘතියකට සම්මානයක් පිරිනමන්න සිදු වෙනවා. ඒ කෘතිය ඒ විනිශ්චය මණ්ඩලයේ ඒ මොහොතේ දක්වන සාපේක්ෂ අදහසේ ප්‍රතිබිම්බයක් මිසක් සමහර විට ඒ කෘතියට වඩා වෙනස් ඊට වඩා විශිෂ්ට කෘතියක් ඇතැම් විට තිබෙන්න නොපුළුවන් නැහැ. ඒක තමයි. දැන් පාදක මණ්ඩලයක් ඉන්නවා, මධ්‍ය මණ්ඩලයක් ඉන්නවා, උත්තර මණ්ඩලයක් ඉන්නවා. එතකොට පාදක මණ්ඩලයට සමහර විට මගේ හැරෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතනින් මගේ හැරුණොත් ඒ කෘතිය මධ්‍ය මණ්ඩලයට එන්නේ නැහැ. මධ්‍ය මණ්ඩලයට මගේ හැරුණොත් ඒක උත්තර මණ්ඩලයට යන්නේ නැහැ. එතන පැහැදිලි ගැටලුවක් තියෙනව නේද? ප්‍රායෝගික ගැටලුවක් එතන තියෙනවා. වසරේ දැන් ස්වර්ණ පුස්තක උළෙලේදී අපි දන්නවා ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කරන කෘතීන් තමයි සැලකිල්ලට ගන්න. එතකොට මේ ප්‍රකාශකයන් ඉදිරිපත් කිරීමෙන් යම් ආකාරයකට මගහැරුණු කෘතියක් සමහර විට පාදක මණ්ඩලයට හෝ මධ්‍ය මණ්ඩලයට නොගිහින් තියෙන්න පුළුවන්. ඉතින් ඒබඳු ප්‍රායෝගික ගැටලු මම හිතන්නේ අපේ විතර නෙවෙයි වෙනත් රටවලත් ඒ වගේ ප්‍රායෝගික ගැටලු එන්න ඉඩ තියෙනවා. ඒව පුළුවන් තරම් හැකියතාක් අවම කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. තවත් කාරණයක්, ලංකාවේ මේ වෙනුවට විනිශ්චය මණ්ඩල කිහිපයක් එකතු වෙලා විනිශ්චය සභා කිහිපයකින් එන අපි දන්නවා රාජ්‍ය උළෙල, ගොඩගේ උළෙල, ස්වර්ණ පුස්තක හා රජත පුස්තක ආදී සම්මාන උළෙල කිහිපයක් තියෙනවා. තනි විනිශ්චයකරුවෙක් නොයි ඒවා ඉන්නේ. එතකොට ඒක හොඳ ලක්ෂණයක්. ඒ යම් ආකාරයකට ඒ වසරේ සාහිත්‍ය අස්වැන්න කවර උළෙලක නමුත් ඇගීමට පාත්‍ර වෙලා ඉහළට එනවනම් ඒ පාඨක ප්‍රජාවට යම් ආකාරයකට කෙරෙන සානුබලයක් හොඳ සාහිත්‍ය කෘතියක් කියවීමට අවස්ථාව සලසා ගැනීම. මේ කාරණයේදී එක උළෙලක් පමණක් පැවතිච්ච රාජ්‍ය සාහිත්‍ය උළෙල පමණක් පැවතිච්ච යුගයට ඉදිරිගාමීව වර්තමානයේ වෙනුවට සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයක් පැවැත්වීමේ වටිනාකමක් මම දකිනවා. ඒකෙන් ඇතැම් විට මගහැරී ගිය කෘතියක් වුණත් වෙනත් මණ්ඩලයක් හරහා ඉදිරියට එන්නට ඉඩ තියෙනවා. කොහොම වුණත් සාහිත්‍ය සම්මාන උළෙලක් අවසානයේ අපිට අසන්න ලැබෙනවා යම් යම් ඒ විනිශ්චයන් පිළිබඳ චෝදනා වෙන්න පුළුවන්, විවේචන වෙන්න පුළුවන්. ඒක බොහෝ දුරට අපි අත්දකින්න දෙයක්. ඉතින් එහෙමයි කියලා අපිට සාහිත්‍ය සම්මාන උළෙල අහෝසි කරන්නවත් සම්මාන නොදී ඉන්නවත් ඒකෙන් සාහිත්‍යකරුවන් සහ රසික ප්‍රජාව විශේෂයෙන් පාඨක ප්‍රජාව අතරමං කර දාමන්නවත් පුළුවන් කමක් නැහැ. දැන් මේක අපේ වාර්ෂික සැප්තැම්බර් වකවානුව තුළ පාඨක ප්‍රජාව බලාපොරොත්තු වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ප්‍රධානම කාරණේ තමයි සෑම උළෙලකම විනිශ්චය මණ්ඩලපත් කිරීමේදී ඉතාම යෝග්‍ය විදිහට උචිත මේ ප්‍රාමාණිකයන් ඒ සඳහා යොදා ගැනීම තමයි සංවිධායකවරුන්ට සතු මේ කාර්යභාරය වෙන්න ඕනේ. ඒක සිදුවෙනවා නම් මේවා ඔය අර විවේචනාදී අවම කරගන්නට අපට පුළුවන්කම් ලැබෙයි. ඒ වගේම සාහිත්‍ය සමාජයටත් විශාල මෙහෙවරක් සිද්ධ වෙයි. හොඳ කෘති මතුවීම අත්‍යවශ්‍යයි. හොඳයි, පැහැදිලි. මම ඔහුගෙන් මේ කාරණේ අහන්නත් හේතුවක් තමයි ඔහුම අවසානයේදී මතු කරපු විදිහට සාමාන්‍යයෙන් සම්මාන උළෙලක අවසානයේදී ඒ පිළිබඳ ඇගෙයින් වගේම විවේචන සහ චෝදනාත්මක ප්‍රහාර එල්ල වෙන
කාලසීමාවන් සාමාන්‍ය සාහිත්‍ය මාසයක් ඇතුළේ අපිට නිතර අහන්න දකින්න ලැබෙන දේවල් නිසාමයි මං ඒ කාරණේ ඔහුගෙන් විමසන්න හේතුනේ. අර මණ්ඩල කිහිපයක් යටතේ ඇගීම් ලබන සම්මානවලවල අර කියවීමක් ප්‍රාමාණිකත්වයක් වගේම ගැඹුරු රසිකත්වයක් තියෙන සම්මානවල විනිශ්චය මණ්ඩලයක් ඒ තුළ කටයුතු කරනවා නම් බොහෝ විට මේ වැදිහත්වීම මේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් අවම කරගත හැකි බගයි ඔහු වඩාත් පැහැදිලි කිරීම සිද්ධ කරේ. එවැනි ගැටලු ඇති නොවෙන්නට අප යෝජනා කරනවා දි ආට් ෆ්ලෝ තුළිනුත් මේ වගේ ප්‍රවීණයන්ගේ අදහස් ඒ වගේම මේ මොහොතේ යාවත්කාලීන වෙමින් පවතින සමාජ ආර්ථික දේශපාලනික වටපිටාවන් තුළ නිසි විනිශ්චයක් ඒ තුළ සිදු කරගන්නට හැකි වටපිටාවක් ඒ හැමතැනම නිර්මාණය කරගන්න තියෙන අවශ්‍යතාව. ඉතින් අපි බොහෝ වෙලාවක් කතා කළා කතා කරා කීර්ති වැලිසරගේ අපේ ප්‍රවීණ ලේඛකතුමන් සමගගේ නිර්මාණ දෙවියන් ඒ වගේම ඔහු සිදු කරන අත්හදා බැලීම් සහ ඔහුගේ නිරීක්ෂණ කොයි ආකාරයෙන්ද මේ ලේඛන ව්‍යවහාරයන් තුළ සිදුවන ආකෘතිකමය පක්ෂයේ සිදුවන වෙනස්කම් සහ සම්මානවලල ආශ්‍රිතව විනිශ්චය කටයුතු ආශ්‍රිතව සාහිත්‍ය ඇගීම් ක්‍රියාවලිය ආශ්‍රිතව කොයි වගේ අත්දැකීම්ද ඔහු අපිත් එක්ක බෙදාගන්නේ කියලා අපි අද මෙතන ගුවන් කාලයක් වෙන් කරගත්තා. ඉතිරි හරිය තීරණය කරන එක ඔබට බාරයි. බොහොම ස්තුතියි අපේ ආචාර්ය පිළිගන්න අදාවට. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව මහිතන් පාඨක සමාජයටත් ප්‍රයෝජනවත් වේ කියලා බලාපොරොත්තු වෙනවා. කීර්ති වැලිසරගේ ප්‍රවීණ ලේඛකතුමන් සමගයි අද අපි ආට් ෆ්ලෝ මේ ගුවන් කාලයේ වෙන් කරගත්තේ. ප්‍රිය හිතවතුනි අපි තවත් ක්ෂේත්‍රීය ප්‍රාමාණිකයෙකු සමග මීළඟ ආට් ෆ්ලෝ වැඩසටහන වර්ණවත් කරගන්න අපේක්ෂාවෙන් අදට මේ සමුගැන්ම තාවකාලික සමුගැන්මක් පමණයි. ඔබට ජයෙන් ජය වේවා. අයිබෝවන්.